डेल्टा कोविड प्रभेदे व्याप्तिया कोलंब आश्रित डेल्टा प्रभेदे वेगेन व्याप्त वेमिन श्री जयवर्धनपुर विश्वविद्यालय पवसनवा एम विश्वविद्यालय पवसन परिधि मेवन विट मेरठिन वार्तावन डेल्टा प्रभेदे आसादित पुद्गलिन संख्या एकसिय दहतक दक्वा इहल गोस् तिबेनवा जान विश्लेषण परीक्षण संख्या ඔය කියන 100 ගණනක් තින්නා වූ කියන්නේ ඥාන විශ්ලේෂණය කිරීමෙන් තහවුරු කරගත්ත අර සාම්පල් වල හිටපු සංඛ්‍යාව පමණයි. ඔය ඉලක්කම තියා බැලුවොත් නම් අපිට හුඟක් සතුටු වෙන්න පුළුවන්. මොකද අපිට ඉන්නේ 100 ගණනයි කියලා. නැහැ. ඒක නෙමෙයි தত্ত্বය. නිවෙස් නිරෝධායනය සිදුවන්නේ කෙසේද? සංකූලතා නොමැති අවධානම් කාණ්ඩයට අයත් නොවන කොවිඩ් ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණ යටතේ නිවෙස් තුල නිරෝධායනය කිරීම ලබන සතදා සිට රට පුරා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ග උපදේශ අනුව නිවෙස් නිරෝධායනයට අවසර ඇත්තේ PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිත බවට තහවුරු වුවද හුස්ම ගැනීමට අපහසුතා නොමැති උණ ඇතුළු සංකූලතා නොපෙන්වන නිදන්ගත රෝග නොමැති වයස අවුරුදු 2-65 අතර වයසේ පසුවන පුද්ගලයන් සඳහා පමණයි නිවෙස් නිරෝධායනය සඳහා යොමු කෙරෙන පුද්ගලයන් හොඳින් වාතාශ්‍රය ඇති වෙනම කාමරයක රැඳී සිටිය යුතුයි. නිරෝධායනය සඳහා යොමු වන නිවෙස් තුල ප්‍රමාණවත් ස්වෙන් රැකවරණයක් පැවතිය යුතු අතර සම්බන්ධ කර ගැනීම සඳහා සංනිවේදන පහසුකම් තිබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවල සඳහන්. ආසාදිතයින් වෛද්‍ය සේවා කණ්ඩායම් මගින් දෛනිකව අධීක්ෂණය කරනු ලබන අතර අවශ්‍ය වූහොත් රෝහල් වෙත යොමු කිරීමේ වගකීම ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට පැවරෙනවා. අදාළ වෛද්‍ය කණ්ඩායම දුරකථනයෙන් දිනපතා සම්බන්ධ ආසාදිතයාගේ තත්ත්වය සොයා බලන අතර යම් වෙනසක් වුවහොත් හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීම හෝ දින 14කට පසු PCR පරීක්ෂණයක් සිදු කර මුදා හැරීම සිදුවනු ඇති. ඔබ ගෙදර ඉන්නවා නම් පොසිටිව් වුණාම මෙච්චරයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන දේ තමයි ඉතාම තදට ඇඳ විවේකයේ ගත යුතුයි. ඇඳට වෙලා ඉන්න මහන්සි වෙන්න එපා. පුළුවන් නම් ඔක්සිජන් මනින්න පුළුවන් නම් ඒ ක්‍රමයක් හදාගන්න. වඩා වැදගත් වන්නේ මේ අවස්ථාවේදී පල්ස් ඔක්සිමීටර් එකක්. ඒ පල්ස් ඔක්සිමීටරයක් ගෙදරක තියෙනවා නම් ඔබගේ ඔක්සිජන් මයින්ඩ ඒක 96ට වඩා අඩු වෙනවා නම් ඔබ රෝහලකට පැමිණිය යුතුයි. විජල පත්වීම රැකීම සඳහා දියර වර්ග මිලිලීටර් 2500ක් පමණ ගැනීම වැදගත් වෙනවා.